ඉගෙනීමට දිනඳුක මහරස්සු අහිංසක දැරියකගේ කඳුළු කතාව. මහනුවර පොලිසියේ කොට්ටාෂ ගමහ කාන්තා කාර්යාංශයේ වෙත පැමිණි කුඩා දැරියක් එහි ස්ථානාධිපතිනිය වෙත පැමිණ පවසා සිටියේ, අනේ නැන්දේ මම ඉස්කෝලේ යන්න ආසයි. ඉස්කෝලේ යන්න ඕනි කිව්වහම තාත්තා ගහනවා. මම ශිෂ්‍යත් විභාගෙට ලිව්වා. එදායින් පස්සේ ඉස්කෝලේ ගියේම නැහැ. ඉස්කෝලේ ඇඳුම් මිරිලා, සපත්තු දෙක කෙඩ්ලා, අලුත් පොත් දෙක තුනක් ඕනි. අම්මා සල්ලි නැහැ කියනවා. මට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න ඕනි යනුවෙනි. දසහැවිරිදි කවිෂ්කා කල්හාරි දැරිය මෙසේ පවසමින් ස්ථානාධිපතිනිය හමුවේ සඳහන් කළේ ඒ සඳහා තම පියාගෙන් මුදල් ඉල්ලා දෙන ලෙසයි. කොට්ටාස රමාකාන්තා කාර්යංශයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ දිනතර කඳුළුවක් එක්කල කවිෂ්කා අද ගෙවන ජීවිතයේ වයස අවුරුදු 10ක දැරියකට උසුලන්න පුළුවන්ද කියා සිතෙන්නේ ඇගේ කතාවට සවන් දෙන විටයි. තාත්තා ගෙදර එන්නේ නැති නිසා අම්මට කන්න දෙන්න ගෙවල් වල වැඩට යනවා. අම්මා උදේ ගියාම හවස එන්නේ. දවල්ට කන්න දෙයක් නැති වෙන වෙලාවල් ගොඩක් තියෙනවා. ඒ වෙලාවට වතුර ටිකක් බීලා තමයි හවස වෙනකන් ඉන්නේ. මම ඉස්කෝලේ ගියේ උදේට කන්න නැතිව. ඇයි එසේ පැවසුවා? මෙසේ තම දුක කියන කවිෂ්කාගේ වැඩිමහල් සහෝදරියට අවුරුදු 16ක්. ඇය මාස 4ක් වයසක බිරිඳියකගේ මවක් බවට පත්ව තිබෙන්නේ බස් රියදුරු පතින් අතවරයකට ලක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. සැකකරු මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන අතර ඔහු දරුවාගේ පීතෘත්වය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අධිකරණය මගින් DNA පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇත. තම මව කුලී වැඩක් කර යමක් රැගෙන එනතුරු දරුවාද තුරු කරගෙන ඇයටද බලා සිටීමට සිදුව තිබේ. මහනුවර කටුකස්තර අඹතැන්න ප්‍රදේශයේ ගරා වැටීමට ආසන්න නිවසක කුලියට පදිංචිව සිටින මොවුන් පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ හෝ වෙනත් වගකීම් නිලධාරීන්ගේ ඇසනෝ ගැටීම කනගාටුවට කරුණක්. මෙරට අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව සෑම දරුවෙකුම නිසි වයසේදී පාසල් යෑම කළ යුතු අතර එසේ නොකරයි නම් නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක්. රජයේ වැටුප් ලබන ග්‍රාම නිලධාරිවරයාගේ වගකීම වනුයේ තම්බලතල ප්‍රදේශය තුළ එවැනි දරුවන් සිටින්නම් මේ පිළිබඳව අදාළ අංශ වෙත වාර්තා කිරීමයි. පුංචි කවිෂ්කාට එම අවස්ථාව දහිමි ගොස් අවසානයේ පොලිසියට පැමිණ දුක කියන්නට සිදුව තිබෙන්නේ පියමෙන්ම රජයේ වගකීම් නිලධාරීන්ගේද වගකීම් ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක් හේතුවෙන්. තවත් මෙවැනිම වූ දේවල් බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.